2024 නව වසර අපිට ලබලා තිබෙනවා. බොහෝ වෙලාවට අපි සෑම වසරක්ම ලබනකොට සුබ නව වසරක් වේවා කියලා තමයි කියන්නේ. ඒ සම්ප්‍රදාය අනුව මේ වසරත් සුබම සුබ නව වසරක් වේවා කියලා රටේ ජනතාවට ආශිර්වාද කරනවා වගේම මේ 2024 නව වසර ඉතාමත්ම බරපතල අභියෝගාත්මක රටේ ජනතාවට ජීවත් වීම පිළිබඳව බරපතල ප්‍රශ්න රාශියක් ඇති කරලා තිබෙනවා. විශේෂයෙන්ම රජය අය කරන බදුත් එක්ක මිල ඉහළ යාම භාණ්ඩවල පාරිභෝජන භාණ්ඩ හා පරිහරණය කරන භාණ්ඩ ඒ කිසිම දෙයක් පිළිබඳව අපිට කියන්න බෑ. යම් බඩුවක භාණ්ඩ මිලක මිල තත්ත්වය ස්ථාවර වෙලා තිබෙනවායි කියලා. එතකොට සාමාන්‍ය පාසල් දරුවගේ පාසල් පොතේ ඉඳලා ඒ වගේම අනිකුත් සියලු දේවල් සම්බන්ධයෙන් රටේ ජනතාවගේ දෛනික අවශ්‍යතා අනුව ඒ සියල්ල බරපතල අසීරු ආර්ථික අර්බුදයකට ජනතාව වැටලා තිබෙනවා. මේ වැටලා තිබෙන ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා මේ යන ක්‍රමය කොහෙත්ම පිළිගන්න බැහැයි කියන එක පැහැදිලිව කියන්නට ඕනේ. ලෝකේ ආර්ථික අර්බුද ඇති වූ රටවල්වල ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්නට මෙවැනි තත්ත්වයන් ඇති වෙච්ච අවස්ථාවල්වලදී මේ ක්‍රමයේ තුල සාමාන්‍ය ජනතාව එන්නේ දවසෙන් දවස සාමාන්‍ය ජනතාවක් ඉහළ මධ්‍යම පන්තික සහ සුළු මධ්‍යම පන්තික ඒ වගේම දුවි දුප්පත් ජනතාව ඒ වගේම ඉහළ ආර්ථිකයක් තියන අය මේ සෑම කෙනෙක්ම මේ තිබෙන තත්ත්වයේ තුල බරපතල පීඩාවකට ලක් වෙලා තිබෙනවා. ඒ හේතුව නිසා ඇත්තෙන්ම මේ රට මේ විදිහට යන්න පුළුවන්ද? රටේ ජනතාව ගෙවල් වල ආහාර නැතුව මේ යන තත්ත්වයට රටපත් වෙනවා. ඒ වගේම අනිකුත් අවශ්‍ය දේවල් දරුවෝ පාසල් අරින්න පුළුවන්ද? ඒ වගේම දරුවෙකුට අවශ්‍ය පොත්පත් අරන් දෙන්න පුළුවන්ද? දරුවන්ට අවශ්‍ය ප්‍රවාහන ගාස්තු ටික දෙන්න පුළුවන්ද? ලෙඩෙකුට බෙහෙත් ටික ගන්න පුළුවන්ද? වාහනයක් ගන්න පුළුවන්ද සාමාන්‍ය කෙනෙකුට? වාහනයක අමතර කොටස් ගන්න පුළුවන්ද? කඩේකට ගිහිල්ලා හදිස්සියේ කෑමක් කන්න මොනවා හරි සුළු දෙයක් කන්න පුළුවන්කමක් තිබෙනවද? ඒ සෑම දෙයකම මිල බරපතල ලෙස ඉලගින් තිබෙනවා. මේ මහා පීඩාකාරී තත්වය සඳහා රජය වහවහා තීන්දුවක් ගත යුතුයි. මෙයින් ජනතාව ගලවා ගැනීම සඳහා. එහෙම නැත්නම් ජනතාව ප්‍රධාන වශයෙන්ම මේ තිබෙන අර්බුදය තුල දැඩි ආණ්ඩුරෝධී ස්වභාවයක් එක්ක කුමන විදිහේ තීන්දු තීරණ වලට එයිද කියලා අපිට කියන්න පුළුවන්කමක් නැහැ. දේශපාලඥයින්ට පාලනය කළ නොහැකි තත්වයට ජනතාවගේ ආවේගශීලී තත්වයක් පීඩාකාරී තත්වයක් දරිද්‍රතාවය දුගීභාවය දුප්පත්කම මේ කියන සියලු දේ අන්තිමටම මේ ගිහින් තිබෙනවා. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම රජයට යෝජනා කරන්න මේ තිබෙන තත්ත්වෙන් රට ගොඩ ගැනීම සඳහා වහාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වහාම කැඳවලා සාකච්ඡාවක් කැඳවලා මේ තත්ත්වය පැහැදිලි කරලා රට ගොඩ ගැනීම සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙලත් අනික් දේශපාලන පක්ෂවල වැඩපිළිවෙලත් ඉදිරිපත් කිරීම සාකච්ඡා කරලා තීන්දුවක් ගැනීම අවශ්‍යයි කියන එක. යම් යම් දේශපාලන පක්ෂ කියන්න පුළුවන් අපිට රට බාර දෙන්න අපි රට කරන්නම් කියලා. නමුත් දැන් මේ පත් වෙලා තියෙන තත්ත්වයේ හැටියට ඔය කවුරු කොහොම කිව්වත් මොන විදිහේ සුරංගනා ලෝකයක් පිළිබඳව කතා කළත් ඒගොල්ලන්ට කිසිම දේශපාලන පක්ෂයකට මේ රට තනියම බාර අරගෙන ගොඩ ගැනීමේ හැකියාවක් කොහෙත්ම නැති තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. ඒක නිසා රටට ආදරය කරන හැම කෙනෙක්ම රටේ දේශපාලන පක්ෂවල ඒකරාශී වීමක් ඇති වෙලා සාකච්ඡා කරලා ඒක වටමේශයක වාඩි වෙලා ජනතාව මේ පත් වෙලා තියෙන දුගී දුප්පත්භාවය සහ ආර්ථික පීඩනය දරිද්‍රතාවය දුගීභාවය ජීවත් වීමට තිබෙන පීඩනය මේවා සම්බන්ධයෙන් වහවහා ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට ජනතාව පාලනය කළ නොහැකි විශේෂයෙන්ම රජයට ජනතාව පාලනය කළ නොහැකි තත්ත්වයට ජනතාව ඉදිරියට එන ලකුණු ජනතාවගේ
pena විශේෂයෙන්ම කතා බහෙන් අදහස් වලින් පෙනී යන කාරණයක්. ඒ නිසා මේ தত্ত্বය මාධ්‍යත් පැහැදිලිව තේරුම් අරගෙන මේ පිළිබඳව රජයට කරන බලපෑම් කරලා ප්‍රධාන වශයෙන්ම මේ රට තිබෙන தত্ত্বෙන් බේරා ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාම අවශ්‍යයි කියන එකයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. Rata godega ini misalnya ha pas sahur itu selesmak, pas sahur itu selesme, tibun yam podi podi adu padu nisa, ilan te selesmal sempurna visigala, rata hatte hatem passe desiya karmaanta desiya te kena silu deval nispadan kriya vali an okkom vina segala, silu de pirating kena patanggatta, viurta artike tulah, viurta artike yahapat petta neve kriyatma kalle ayap petta, ekenisa me tatyan anuwa pradana vashenma රට ගොඩගැනීම සම්බන්ධයෙන් මූලික වශයෙන් රජයේ කටයුතු කිරීම අවශ්‍යයි දැන් ඔබ කියපු ආකාරයේ පෙට්‍රල් විතරක් නෙවෙයි සෑම දේකම මිල ඉහළ ගිහින් තිබෙනවා සියලු බඩු භාණ්ඩවල මිල ඉහළ ගිහින් තිබෙනවා ගමන් බිමන් යනේක කන බොනේක අඳින පළඳිනේක ගෙදර විදුලිය මේ සියලු දේ ඉහළ ගිහින් තිබෙනවා Talk with Pawanth Prasad ඔබ සොයන channel එක